අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සාගරව පසුදා හවස ගෙදර එක්කගෙන ආවේය. පිටපුරා බැන්ඩේජ් දමා තිබු නිසා සාගරට ඇඳවා තිබුණේ සැහැල්ලු කමිසයකි. මන් නිසා තව කොච්චර දුක් විඳින්න වේද රත්තරන් ඔයාට? සපු කාමරයට ආ විගසම සාගරව වැළඳ ගනිමින් කීවාය. මහත්තේ කින්නේ නෝන වෙනුවෙන් දුක් විඳින්න තමා. ඒක තමා මහත්තයාගේ සතුට. ඒ රත්තරන් මෙහෙම ජීවිතේ මෙහෙමනම් ඒ ජීවිතයට මූණ දෙන්න ඕන චූටි මැනික. මන් සූනියන් දෙයියන්ට පහන්පත්තු කරනවා. එපා, මේ දරුවෙක් බඩේ තියාගෙන කාටවත් හෙන ඉල්ලන්න එපා. අපි වරදක් කරලා නෑ, අපිව ආරක්ෂා වෙයි. සපුට මෙහෙම හිතන ඔහු ගැන ඇත්තටම පුදුමය. නිදාගන්නත් බෑ, කැපි ඇත්තේ පිටය. මම මෙහෙම තුරුල් කරගෙන ඉන්නම් රෑට. සපු සාගරගේ වම්මැලේ වැළඳගෙන කීවාය. එහෙම ඉන්නකොට කොහෙද තුවාලවල වේදනාවන්. සපු සිනාසුනේ අසරණ පාටටය. මේකට අත ගහන්න මාත්‍යෝ. සුජාතා තිරයත් යමු මල්වට්ටිය සාගරට පහ කීවාය. අම්ම මාලිගාවට යන්නද? ඔව්, මේක අහපු වෙලාවෙම මං බාර වුණා පුතේ. ඔයා ගෙදර ආවනේ, මං ඉක්මනට ගිහින් එන්නම්. අම්මේ, පුතේ, බවාට මොනවත් වෙලා නැතු ඇති නේද අම්මේ? සාගර අසද්දි සපූටද සුජාතා දෙස බැලිනේ. එහෙම නෑ රත්තරන්, එහෙම දේවල් වෙන්නේ නෑ. එහෙම මොනාරි වුණා නම් බ්ලීඩ් වෙනවා. මං ගෙදර ආපු ගමන් බැලුවා. ඔව් අම්මා බැලුවා. සුජාතා කාමරෙන් ගියේ කොල්ලාගේ හිස අතගාය. පැටියවයි අම්මිවයි තාත්ති බේර ගත්තනේ. සුජාතා ගිය පසු සපු සාගරගේ දෙපා පිරිමදමින් කීවාය. සාගරයේ මූණ දෙසම බලා උන්නේය. ඇයිම්? ජනිට හොඳක් වෙන්නේ නැහැ. කොහොමත් ඌට හොඳක් වෙලත් නැහැ සාගරයියේ. සපෝ කීවේ පහත්තේ ඒ දෙපා සිපගෙනය. සපෝ රෑ උණුවතුර බේසමක් ගෙනවිත් සාගරගේ වතම තැව්වාය. පයපාමුල වැටි දෙපා තවද්දි සාගර සපෝ දෙස බලා උන්නේ කැවෙන දෙනෙතිනි. දැන් ඇති ජූරි මැනික. ඉන්නකෝ සනීපට නින්ද යන්නේ පැය රත්තරන්. අලු සරම කන්දවද්දි කෙල්ල තොල්පට තද කරගෙන සිනාසුනාය. ඇයිම්? ෆාම් හවුස් එකේදී. ඉතින් දවසක් මං කාමරේට එද්දි එක්කෙනෙක් උන්නේ තුවාය ඇඳගෙන. මාව දැක්ක ගමන් තුවාය කැඩුනා. මන් ටක් ගාලා ඇඳගත්තා. සාගර ලැජ්ජාවෙන් කීවේ, එතකොට මං ඔක්කොම දැකලා ඉවරයි. සපු සිනාව තද කරගත්තේ ඒ නිරුවත් පපුවට දෙතොල් තබාය. අද මේවා දැකලා ඒක මතක් වුණාද? සපු ඒ පපුවේ තුන් හතර පලක්ම සිපගත්තාය. කරදර එන්න එන්න අපි ලං වෙනව නේද? කරදර කරන උන් ඒක දන්නේ නැහැ. හැමෝම එහෙම නෑනේ. කරදර එද්දි
සමාරු දාලා යනවා. සපු සාගරව ඇඳ මත ඉඳෙව්වාය. මං කෑම බෙදාගෙන එන්නද? සාගර හිස වැනුවේය. යන්නට ගිය කෙල්ලව සාගර අතින් අල්ලා ගත්තේය. ඒ වෙලාවේ කොයි වෙලාවේද? පොළු පාර වදින වෙලාවේ. මේ ඇස්සල තිබ්බේ හරි ආදරයක්. සාගරයේ මූණ අතකා කීවේය. මේ ඇස්සල තිබ්බේ ඒ ආදරේම තමයි. සපු රහසින්මෙන් කීවාය. බඳින්න කලින් වෙන්න තින හැමදේම වුණා. ජීවිතේ දැන් සුද්ධ වෙලා තියෙන්නේ. මට බඩගිනි. අනේ දුවල ගියනම් වේල් කියා කාල නැද්ද? සපු දිව්වාය. සාගර එහෙමම ඇඳ මත ඉඳගෙන කෙල්ල රෑට අඳින්නට ගෙන තිබූ රෑඳම සුරතර ගත්තේය. ඉන් එන්නේ මුරුදු විලවුන් සුවඳකි. කෙල්ල ඇඳුමටත් සෙන් ගාන්නට ඇත. කරදර ගැන දැන් හිතට කරදරයක් එන්නේම නැත. ආදරය ජීවිතයට දුන් ශක්තිය පුදුමාකාරය. සාගර පළවෙනිදා පාන්දර නැගිට්ටේ 4ට පමණය. අද පළවෙනිදා. හෙට දෙවෙනිදා. අනිද්දා තුන්වෙනිදාය. පෝරුවට නගින නැකත ඇත්තේ 3:32ටය. ඒ මොහොතට පැය 48කට වඩා නැත. සාගරට බැලුනේ වතේ වූ විලුම් පටි දෙසය. දැන් තුවාල සෑහෙන දුරට සෝයේ ඇත. අද උදේ විලුම් පටි ඉවත් කරන්නට පේරාදෙනිය මහරෝලට යා යුතුය. සාගර ඇඳ මත ඉඳගෙන වකුටුවේ නිදාවුන් කෙල්ල දෙස බැලුවේය. ඒ දෙතොල් මත ඇත්තේ සුන්දර නිවි සැනහුණු බවකි. සාගර ඒ මූණ අල්ලන්නටත් ගොස් නැවත අත ගත්තේය. මේ දවස් දෙකෙන් පසු ජීවිතේ ගෙවා දැමු තනිකඩ දිවිය නිමා වෙයි. අම්මා තාත්තාත් මියගිය දා සිට හෝටල්වල වැඩ කරමින් බඩගින්න ඉඳිමින් සීතලේ ගැහෙමින් ස්ටේෂන් වල නිදා ගනිමින් ගෙවා දැමු ඒ දුබ්බර තනිකඩ ජීවිතේ අනිද්දායි නිමා වෙයි. එයින් පසු උදා වෙන්නේ හීනයක්සේ හදවතේ ඇඳී ඇති සුන්දර විවාහ ජීවිතයයි. ඒ ජීවිතය ගත කරන්නේ මේ සුන්දර මලත් සමගය. එයින් පසු ජීවිතයේ දුක් සියල්ල ආදරයේ සිසිල් පවන් පොදින් වියකී යනු ඇත. සාගර හැමේට ඇඳෙන් බැස්සේය. ප්‍රේමා සුදු සරම ඇඳගෙන එන කොල්ලා දෙස බැලුවේ දුකෙනි. ඇඳටම වෙලා ඉන්න අමාරුයි නේද මල්ලි? පාන්දර හැරුණාක්කේ. තුවාල තාම රිදෙනවද? එහෙම නෑ. දැන් වේලිලා මගේ හිතේ. පොඩ්ඩක් ඇඟ තලා දාපු ගතිය තියෙනවා. පව්. අනිත් වෙඩින් එකේදී අමාරු වේද දන්නේ. හිටගෙනමනේ ඉන්න ඕන. එදායින් පස්සේ මේ අමාරු නෑ යක්කේ. මේ එතකල් තමා ප්‍රේමා සිනාසුනාය. තාම නිදිද? බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා හිතන්නවත් බෑ. හිතද්දි මටත් පුදුමයි. මම මේ ගෙදරට එද්දි චූටි කෙල්ල. වෙලාවකට පව් කියලා හිතෙනවා. ඇයි මල්ලි? මෙච්චර ඉක්මනට අම්මා කෙනෙක් වෙච්ච එක. එහෙම හිතන්න එපා. පැටියේ කෙනෙක් තරම් සතුටක් කොහෙන්ද? බේබිට දුක දෙන්නේ මායි ලොකු නෝනායි පැටියව හදන්නම්. සාගර කුසියු පුටුවට බර වූයේ සිනාසෙමිනි.
ප්‍රේමා ඉක්මනට තේ හදන්නට ගත්තාය. මල්ලි අක්කේ, මල්ලි ෆාම් හවුස් එකට ආපු මුල් දවස්වල ඉතින් අක්කේ මං හීනයක් දැක්කා. අද වගේ මතකයි හීනේ. මොකක්ද? බේබි මල්ලි බැඳලා ඉන්නවා මං දැක්කා. බබෙකුත් හිටියා. සාගර දිලිසෙන දැසින් බලා උන්නේය. ඒ හීනේ තමා අක්කේ මේ හැබෑ වෙලා තියෙන්නේ. ඒක කෙල්ලට කියන්නත් හදලා මං ඒ දවස්වල නිකන් හිටියා. ඇයි මේ කෙල්ල හිටියේ මල්ලීක තරහින් වගේනේ. ඒ දවස්වල කිව්වනම් අක්කට බණී. නෑ, ඇයි? බේබි ආදරේ කරන්න ගත්තේ මල්ලි ආපු දවසේ ඉඳලා. මං ඒක දන්නවා. මාත් එහෙමයි. ඒ තයාව ලැබෙයි කියලා හිතුවේ නෑ. සාගර කීවේ හැඟීම්බරවය. දැන් මං දන්නවා මට පේන හීන ඇත්ත වෙනවා කියලා. ඒ නිසාම දැක්ක තව හීනයක් තියෙනවා. ඒකත් කියන්නම ඕන. මේ ළඟදි දැක්කේ ඒ මොකද්ද? බේබිට නිමුල්ලු හම්බ වෙනවා මං දැක්කා. ෂෝක්නේ, ලැබුණොත් මරු. ඇත්තටම මං දැක්කා සුදු බෝල දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර අරන් ආවා. එහෙමම වෙන්න කියලා පතන්නක්කේ. සාගර කීවේ ඇත්තටම ආශාවෙනේ. දෙවියන් එහෙම දේවල් දෙන බව සාගරද දැනුන්නේය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.